සියලු දෙනාටම අද දිනේදී අපි මූලික වශයෙන්ම ගුරුත් එක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නේ දෙවැනි වසර ජනවාරි මාසයේ පැවැත්වෙන නව විෂය නිර්දේශය යටතේ දෙවැනි එක්සෑම් එක 19 අයට සහ 21 අයට පැවැත්වෙන දෙවැනි වසර ජන සන්නිවේදන විෂය සම්බන්ධව සාකච්ඡා කරනු ලබන පළවෙනි ප්‍රශ්නපත්‍රය මැකෝ 28/2014 යටතේ සන්නිවේදනයේ සහ භාෂාව සහ නිර්මාණාත්මක සන්නිවේදනයේ කියන ප්‍රශ්නපත්‍රය. මේ ප්‍රශ්නපත්‍රය දත්තම දරුවනේ මේ ප්‍රශ්නපත්‍රය ශේෂ දෙකක් යටතේ සැකසෙනවා. එකක් තමයි භාෂාව පිළිබඳව, භාෂාවේ සමාජ භාවිතය පිළිබඳව, සහ දෙවෙනි කාරණය ජනමාධ්‍ය තුළ භාෂාව විවහාරයක් විදිහට නිර්මාණාත්මකව භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණය. මීට අමතරව භාෂාවේ නව ප්‍රවණතා විශේෂම තාක්ෂණයත් එක්ක භාෂාව භාවිත වෙන්නේ කොහොමද, ඊළඟට නව මාධ්‍ය තුළ භාෂා භාවිතයන් කොහොමද වැනි කාරණා මේ ප්‍රශ්නපත්‍රය තුළ සාකච්ඡා වෙනවා. දැන් ඇත්තටම මේ ප්‍රශ්නපත්‍රය පැරණි විෂය නිර්දේශයට වඩා පරාසයක් පුරති වෙනවා. මොකද පැරණි විෂය නිර්දේශය ඇතුලේ පේපර් දෙක කතා කරපු දේවල් මේ පේපර් එකේ එක ප්‍රශ්නයක් තුළ සාකච්ඡා වෙනවා. දැන් ඔබටත් මේ ප්‍රශ්නපත්‍රය සම්බන්ධව යම් ආකාරයක න්‍යායාත්මක ගැටලු මතු වෙලා තියෙනවා නම්, නෝට් නැත්තම් ඊළඟට අනුමාන ප්‍රශ්න හා පිළිතුරු වගේ දේවල් නැත්තම් ඔබට අපේ අපිත් එක්ක සම්බන්ධ වෙලේ අවශ්‍ය දේවල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතොර මම අද ඔගොල්ලොත් එක්ක මූලික වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නපත්‍රය සම්බන්ධව පහුගිය අවුරුද්දේ ඔබට ලැබිච්ච ප්‍රශ්නපත්‍රය පිළිබඳව මූලික අවධානයක් යොමු කරන්න. මේ ප්‍රශ්නපත්‍රයේ පහුගිය අවුරුද්දේ ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රශ්නපත්‍රය පැමිණියා. මේ ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අපි මූලික වශයෙන් සාකච්ඡා කරමු. එතකොට ඒ සාකච්ඡාව තුළින් ඔබට දැනුමක් අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේවි. මේ ප්‍රශ්නපත්‍රයේ ස්වභාවය සහ මේ ප්‍රශ්නපත්‍රයට අපි පිළිතුරක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණය. දැන් මේ ප්‍රශ්නපත්‍රයට සුපුරුදු පරිදි ඔගොල්ලෝ ප්‍රශ්න 8යි ලියන්න ඕනේ. මේ 8න් 5කට තමයි පිළිතුරු සැපිය යුත්තේ. අනිවාර්යෙන් ප්‍රශ්න 5කට උත්තරයක් ලියන්න ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම විනාඩි 35ක කාල පරාසයක් තුළ මේකට පැහැදිලිව පිළිතුරු ලිවීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි නිවැරදිව අක්ෂර වින්‍යාසය අත්අපුව වල පැහැදිලි කිරීම, ඊළඟට න්‍යායාත්මක කාරණා මිල් පෑනකින් සහ ප්‍රායෝගික උදාහරණ වගේ දේවල් කළු පෑනකින් සටහන් කිරීම, ඒ වගේම තමා හැකිතාක් දුරට නිදර්ශන වැනි දෑ පැහැදිලි කිරීම සඳහා භාවිත කිරීම සහ ඒ නිදර්ශන බොහෝ විට තත්කාලීන උදාහරණ, ඒ කියන්නේ මෑත කාලීන උදාහරණ වලින් හැකිතාක් දුරට ලබා ගැනීම වැනි කාරණා ඔබට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන උසස් සාමාර්ථයක් ලබා ගැනීමට හේතු සාධකයක් වෙනවා. එතකොට විභාගයට අවශ්‍ය න්‍යායාත්මක කාරණා වගේම අනිත් පැත්තෙන් විභාගයට අවශ්‍ය මෙවැනි ප්‍රායෝගික කරුණුද ඔබට වැදගත් වෙනවා. ඒ කියන්නේ න්‍යායාත්මක කාරණා තිබූ පමණින් ඔබ විභාගයක් සමත් වෙන්නේ නැහැ. ඔබට අනිවාර්යයෙන්ම මම මේ සාකච්ඡා කරපු ප්‍රායෝගික කරුණුත් ඔබට වැදගත් වෙනවා මේ ප්‍රශ්නපත්‍රයේට පැහැදිලි පිළිතුරක් ලිවීමේදී. right, එහෙනම් මේ ප්‍රශ්නපත්‍රයේ ගියවුරු ගුරු නම් වෙච්ච ප්‍රශ්නපත්‍රය මේහා විෂය කණු වලට සමාන ප්‍රශ්නපත්‍රයක් තමයි අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට දිගින් දිගටම අපි මේ සම්බන්ධව සම්මන්ත්‍රණ පවත්වනවා. ඕගොල්ලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ සම්මන්ත්‍රණ වලට සහභාගී වුණාම අපේ අනුමාන ප්‍රශ්න පිළිතුරු වගේම අනිත් පැත්තෙන් මම ඉස්සර කිව්වා වගේ ඔයාලට මේ විෂය කරුණු පිළිබඳව න්‍යායාත්මක සටහන් නැත්තම් ඒ දේවලු PDF ලෙසින් අපි ලබා දීමට කටයුතු සලසා තියෙනවා. ඕන වෙනකොට අපිත් එක්ක සම්බන්ධ වෙලා 0711 455 3712 ගේ නම්බර එකට මැසේජ් එකක් කිව්වොත්, පරිණතියක් කිව්වොත් උගලට ඒ කාරණා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. මේ ප්‍රශ්නපත්‍රයේ දිහා යොමු කිරීමේදී
අපේ මංකිවා පළවෙනි කාරණාව භාෂාව නැත්නම් භාෂාව පිළිබඳව හදාරන විද්‍යාව තමයි වාග් විද්‍යාව. එතකොට වාග් විද්‍යානුකූලව භාෂාව පිළිබඳව සොයා බැලීමක් අර්ථ ගැන්වීමක් මේ විෂය පතේ තුලදී නැත්නම් මේ ප්‍රශ්න පත්‍රයේ කොටසක් විදිහට තියෙනවා. දැන් ඒ යටතේ එක ප්‍රශ්නයක් තමයි මේ ඕගොල්ලන්ගෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. මානවයාගේ චින්තනයේ මෙන්ම සියලු සමාජ ක්‍රියාදාමයන්හි පදනම ගොඩනැගෙන්නේ භාෂාව මතිනි නිර්වචන ඇසුරෙන් පැහැදිලි කරයි. දැන් මේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් ලියනකොට දරුවෝ මේ ප්‍රශ්නේ පිළිතුරු ලියන්නුනේ ප්‍රධාන කාරණා කීපයක් අපි සැලකිල්ලක් දක්වන්න යන ප්‍රශ්නකට උත්තරයක් ලියනකොට ප්‍රධාන කරුණු කීපයක් කෙරෙහි සැලකිල්ලක් දක්වන්න වෙනවා. දැන් ප්‍රශ්නයක් අපි හඳුනා ගන්නකොට පළවෙනිම කාරණය තමයි පිළිතුරු ලිවීමට පෙර ඔබ නිවැරදිව අවබෝධ කරගත යුතුයි දරුවනේ මේ ප්‍රශ්න පත්‍රය සඳහා අපි පිළිතුරු ලිවිය යුතු න්‍යායාත්මක කාරණා මොනවාද නැත්නම් න්‍යායාත්මක විෂයපතය කුමක්ද කියන කාරණය අපි මෙතනදී මූලිකව අවබෝධ කරගත යුතුයි. ඊළඟ දෙවෙනි කාරණය තමයි සාර්ථකව ලකුණු ලැබිය හැකි සහ ඒ උත්තර පත්‍ර බලන පරීක්ෂකවරයාට නිවැරදි අවබෝධයක් ලැබෙන පරිදි සංවිධානාත්මකව පිළිතුරු ගොඩනගා ගැනීම. ඒ කියන්නේ මුල, මැද, අග විදිහට මූලික කොටස් තුනකින් යුතුව පිළිතුර ගොඩනගා ගැනීම. මුලදී හැඳින්වීම, මැදදී අපි අපේ තර්කානුකූලව ඒ අසුන් ලබන ප්‍රශ්නයට තාර්කික කරුණු ඉදිරිපත් කිරීම, අවසානයේදී මේ සමස්තය කැටි කරලා ඒ ඔප්පු කිරීමත් ඔබ කළ යුතුයි. පැහැදිලිද? ඒ විදිහට තමයි උත්තරයක් මුල මැද අග සහිතව අපි සම්බන්ධ කරගන්නේ. මිනිස් රූපයක් ගත්තොත් පිටස කොටස, ශරීර මැද කොටස සහ පාද වශයෙන් අග කොටස විදිහට කොටස් තුනකට බෙදුව පිළිතුරත් අන්න ඒ විදිහට ගොඩනැගෙන්නේ. ඔව්. හරිද? අපි ඉදිරියේදී තව මේ පිළිබඳව තියෙන න්‍යායාත්මක අදහස් කතා කරමු. රයිට්. එතකොට මේ ප්‍රශ්නේදී න්‍යාය තමයි මේ පළවෙනි ප්‍රශ්න අහන්නේ මානවයාගේ තනෙමින්ම සියලු සමාජ ක්‍රියාදාමයන්හි පදනම ගොඩනැගින්නේ භාෂාව මතිනි නිර්වචන ඇසුරෙන් සාකච්ඡා කර. දැන් එතකොට ඇත්තම මේ ප්‍රශ්න පත්‍රයේ දරුවනි මේ ප්‍රශ්න පත්‍රයේ න්‍යායාත්මක කාරණය තමයි භාෂාව පිළිබඳව පවතින නිර්වචන. මේ කාරණය තමයි මේ ප්‍රශ්න පත්‍රයේ න්‍යායාත්මක කොටස. කියන්නේ භාෂාව පිළිබඳව තියෙන නිර්වචන. දැන් භාෂාව පිළිබඳ විවිධ විද්වතුන් විවිධ ආකාරයෙන් භාෂාව පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරනවා. දැන් සමහර වෙලා නිර්වචන වලින් භාෂාවේ කාර්යභාරය, ඊළඟ භාෂාවේ හැඩය, ස්වરૂපය, භාෂාවේ තියෙන වැදගත්කම මෙයාදී කීනොකි කාරණා සම්බන්ධව මේ විෂයපතේ තුල සාකච්ඡා ටික වාග් විද්‍යානුකූල පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්. වෙනත් වූ සමාජ විද්‍යාව තුළ, මනෝවිද්‍යාව තුළ, දර්ශනය තුළ මෙයාදී සකලවිධ විෂය ධාරාවන් තුළ භාෂාව පිළිබඳව අර්ථ විවරණයන් ඉදිරිපත්. දැන් එතනදී භාෂා ශාස්ත්‍රය පිළිබඳ හදාරන විෂය වාග් විද්‍යානුකූල වාග් විද්‍යාව බැවින් ඇතනම් භාෂාව පිළිබඳව අර්ථ විවරණයන් ඉදිරිපත් කිරීමේදී වාග් විද්‍යානුකූල පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. එහෙනම් දැන් ඔබට දන්නවා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනවා නම් අපිට මූලික වශයෙන් වැදගත් වෙන කාරණේ තමයි භාෂාව පිළිබඳව තියෙන නිර්වචන. ඒක සාමාන්‍යයෙන් අපි නිර්වචන 7-8ක් වත් අවම වශයෙන් 7-8ක් වත් 7-8ක් වූ ගුණ අන්තිම 5ක් වත් කියන්න උත්සාහ ගනිමු. ඒක 7-8ක් වත් මේ නිර්වචනය හරහා පැහැදිලි කරන්න ඕනේ. හැබැයි මේ නිර්වචනය හරහා පැහැදිලි කරනකොට දරුවනේ ඉතා වැදගත්ම දේ තමයි ඔබලා ඒ කරන හැම නිර්වචනයක් තුළම භාෂාවේ පදනම ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරන්න. දැන් මේගොල්ලෝ එතන පදනම ගොඩනැගිලා තියෙන කාරණා පිළිබඳව අර්ථ විවරණයක් කරන්න තියෙන එකක් කියනවා භාෂාව තුළ හැම වෙලාවෙම මානවයාගේ චින්තනයේදී. ඔව් ඇත්ත. භාෂාව මතින් තමයි මානව චින්තනය එළියට එන්නේ. මේ චිත්තභ්‍යන්තරයේ තියෙන සියලුම සිතුවිලි මිනිස්සුන්ගේ භාවමය තත්ත්වයන් මනසේ තියෙන සියලුම සිතුවිලි භාෂාව මතින් තමයි එළියට එන්නේ. ඒක තව එකෙක් සමාජයක් දැනගන්නේ කෙනෙකුගේ අදහසක් කෙනෙකුගේ චින්තනයක් කෙනෙකුගේ
මනෝවිද්‍යාත්මක නැත්නම් මානසික ස්වභාවයක් තවෙකු අර්ථකථනය කරන්නේ, තවෙකු අවබෝධ කරගන්නේ භාෂාව. දැන් ඒ විතරක්ම නෙවෙයි, සමාජයේ ගොඩනැගීම, සමාජයේ සංවිධානය කිරීම, සමාජයේ දක්වා පවත්වාගෙන යෑම නේද, මේ ආදී විදිහට භාෂාවක සුවිශේෂී සමාජ කාර්යභාරයක් තියෙනවා. දැන් අපි 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 ඉගෙන ගන්න ඕනේ න්‍යායාත්මකව භාෂාවේ කාර්යභාරය. ඒක භාෂාවේ කාර්යභාරය, මනෝවිද්‍යාත්මක කාර්යභාරයක් තියෙනවා, සමාජ විද්‍යාත්මක කාර්යභාරයක් තියෙනවා නේද, සංනිවේදනමය කාර්යභාරයක් තියෙනවා. දැන් භාෂාවේ මුඛ්‍යතම කාර්යභාරය තමයි සංනිවේදනය. හැබැයි සංනිවේදනයේ එහාට ගියපු සංනිවේදනය සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, සංස්කෘතික විද්‍යාත්මක භාෂාවේ සුවිශේෂී කාර්යභාරයක්. ඒතකොට මෙකී කාර්යභාරයන් සමස්තෙහි එකම එකතුවක් විදිහට තමයි භාෂාව කියන එක මානවයා ගොඩනගාගන්නේ. දැන් එදා මෙදා තුළ මානවයා විසින් නිෂ්පාදනය කරගත් හොඳම සන්නිවේදන මෙවලම තමයි මානව භාෂාව කියලා අපි කියන්නේ. හරිද? එතකොට දැන් භාෂාවක තුල තියෙන මේ කියන චෛතසික ක්‍රියාදාමය සහ සමාජ ක්‍රියාදාමය කොහොමද ඉස්මතු වෙන්නේ කියන කාරණය අපි නිර්වචන ඇසුරෙන් පැහැදිලි කරන්න ඕනේ. මොකද ඕක තමයි අපි ප්‍රශ්නයේ සන්දර්භයේ විදිහට මෙතන අර්ථකථනය කරලා තියෙන්නේ. ඉතින් ඒ දේ පැහැදිලි කිරීමට නම් ඔබ සතුව මානව භාෂාව යනු කුමක්ද කියන කාරණය පිළිබඳ නිර්වචන කඩපාඩම් කර තිබිය යුතුයි. නැත්නම් ඒ සම්බන්ධ ඔබ තුළ හොඳ දැනුමක්, අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඒ හරහා තමයි මේ ප්‍රශ්නෙට අපිට මූලික වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? මම දැන් මම කියපු කාරණේ පැහැදිලි ගන්න පුළුවන් මතින් ගත්තයි කියලා මම හිතනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියනකොට මෙන්න මේ වගේ උඹට නිදහස තියෙනවා තමන්ගේ අභිමතේ පත් තමන්ගේ ඉගෙන ගන්න කියන පත්දී තමන්ගාව තියෙන න්‍යායාත්මක සටහන් වල පරිදි මේ නිර්වචන කීපයක් තෝරගන්න. හැබැයි ඒ තෝරා ගැනීම හරහා ඔබ නිර්වචන ගැන පැහැදිලි කරන ඔබ හැමතිස්සෙම දරුවනි, නිර්වචන මතින් අර්ථ විවරණය වන විවහාරයන් වල තියෙන අන්තර්ගතය, يعني ඒ නිර්වචන හරහා භාෂාවේ ස්වභාවය, භාෂාවේ කාර්යභාරය පිළිබඳව විවරණය වන අර්ථය පැහැදිලි කරන්න ඕනේ. හරිද? දැන් භාෂාව ගැන කතා කරද්දී අපි දන්නවා භාෂාව කියන එක පිළිබඳව අර්ථ විවරණය කරද්දී එතනදී ඉතා වැදගත් දේ තමයි මේ භාෂාව පිළිබඳව කියන මේ වචනමය නිර්වචන. භාෂාව කියන එක අපි සිංහලෙන් භාෂාව යන වෙන හඳුන්වන්නේ ඉංග්‍රීසියෙන් ලැංග්වේජ් කියන පරයාය පදයෙන් ගොඩනගාගත්ත විවහාරයක් විදිහට. ඒ කියන්නේ ලැංග්වේජ් කියන පදයෙන් තමයි අපි භාෂාව කියන එක සිංහලයට පරිවර්තනය කරගෙන තියෙන්නේ. භාෂාව කියන එක ඉංග්‍රීසියෙදිම තමයි ලැංග්වේජ්. ඒතකොට ලැංග්වේජ් කියන එක ගොඩනැගිලා තියෙන ඉංග්‍රීසි භාෂාව ලිංවා කියන ප්‍රංශ යෙදුමින් ලිංවා කියලා කියන්නේ දිව නේද? එතකොට දිව හැඳින්වීමට යොදා ගන්නා වචනයක් තමයි ප්‍රංශ භාෂාවෙන් ලිංවා කියන්නේ. එතකොට එතනදී දිව ප්‍රමුඛ උච්චාරණේන්ද්‍රිය මතින් සිදු කරන කාර්යය නිසා ඒ ලිංවා යන වචනය විවහාර වෙන්නේ ඇතයි කියලා කියනවා. එතකොට ලිංවා කියන වචනයෙන් තමයි ලැංග්වේජ් කියන ඉංග්‍රීසි යෙදුම ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරලා කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේකේ තියෙන භාෂාවේ තියෙන ජෛව විද්‍යාත්මක ස්වභාවය ගොඩනැගෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි අපි භාෂාව පිළිබඳව තියෙන නිර්වචන පැහැදිලි කරන. දැන් අපි ඒගොල්ලෝ පැහැදිලි කරලා දෙනවා භාෂාවේ මානව විද්‍යාත්මක ස්වභාවය, සමාජමය ස්වභාවය නිර්වචන ඔස්සේ පැහැදිලි වෙනවා කියන එක ඒගොල්ලෝ කියන්නේ. ඒ නිර්වචන තුළින් අපි නිර්වචන හරහා අපිට හඳුනාගත හැකි සුවිශේෂී කාරණා අපි හඳුනාගත යුතුයි. එතනදී මතක තියාගන්න භාෂාව පිළිබඳව හදාරන මුඛ්‍යතම විෂය ධාරාව තමයි වාග්විද්‍යාව. ඒ නිසා ඇත්තටම බොහෝ භාෂාමය විවහාරයන් අපි ගොඩනගනකොට ඒ විවහාරයන් අපි බහුතරයක් ගොඩනගන්නේ දරුවනේ වාග් විද්‍යානුකූල පැහැදිලි කිරීම මත. හරිද? ඒකයි කියන්නේ වාග් විද්‍යාව තමයි භාෂාව පිළිබඳව තියෙන විෂය ධාරාව. හරිද? එතකොට භාෂාව තුලදී හැමතිස්සෙම භාෂණයට මුල් තැන දෙනවා. ලේඛනයට දෙවෙනි තැන දෙනවා. භාෂාවේ ස්වභාවයන් දෙකයි.
කතනය සහ ලේඛනය කියලා නැත්නම් කියනවා භාෂණය සහ ලේඛනය කියලා. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න භාෂාවක් භාෂාමය විවහාරය තුළදී අනිවාර්යයෙන්ම භාෂාමය විවහාරයේ තුනදී අපි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි